28 යම් කිසි වස්තුවක් සංඝ සතුකොට පූජා කළ පසු ඒ පිළිබඳ සංවිධාන කිරීමේ අයිතියක් පූජා කළ දායකයන්ට ඇත්තේද ඒවන් දායකෝ විහාරං පතිට්ට පෙත්වා දේති තස්ස මුංචන චේතනං පත්වා දින්න කාලතෝ පට්ඨාය සෝවා තස්ස වංසේ උපන්නෝ වා ජනපද සාමික රාජාදයෝ වා ඉස්සරෝ භවිතුම් වා විචාරේතුම් වා න ලබති පටිග්ගාහක භූතෝ පන සංගෝ වා ගනෝ වා පුගලෝ වා සෝ ඒව ඉස්සරෝ භවිතුම් වා විචාරේතුම් වා ලබති ති දට්ඨබ්බං විනයාලංකාර ටීකාවෙන් මේ පාඨයෙන් දැක්වෙන්නේ යම්කිසි දායකයෙකු පන්සලක් කොට මුංචන චේතනාව උපදවා පූජා කළහොත් එය පිළිගත් සංඝයාට හෝ පුද්ගලයන්ට මිස එය පූජා කළ දායකයාට හෝ ඔහුගේ වංශයේ උපන් අයට හෝ ප්‍රදේශයට අධිපති රාජාදීන්ට හෝ මේ පන්සල මෙසේ පැවැත්විය යුතුයයි කියා සංවිධානයක් කරන්නට හෝ පන්සල කෙරෙහි තමාගේ බලය පැවැත්වීමට හෝ අයිතියක් නැති බවය එසේ දායකයන්ට පූජා කළ වස්තුව ගැන බලපැවැත්වීමක් සංවිධානයක් කරන්නට අයිති නැත්තේ පූජා කිරීමෙන් දායකයාගේ අයිතිය කෙලවරවන බැවිනි පූජා කිරීමේ කියන්නේ කවරෙකුට හෝ තමාගේ අයිතිය දීමය අයිතිය ඉතුරු කරගෙන පූජාවක් නොකළ හැකිය පන්සලක් කොට සංඝ සතු කොට පිදූ තැනැත්තාට ඉන්පසු එහි අයිතියක් නැතිවාක් මෙන්ම ආහාර පාන වස්ත්‍ර ආදී කිනම් දෙයක් වුවද සංඝ සතු කළහොත් මේ අසවලාට දෙන්නේය මේ අසවල් පන්සලට යවන්නේය යනාදී කිසිම සංවිධාන කිරීමේ අයිතියක් දායකයන්ට නැත ඒ ගැන නොදන්නා ඇතැම් දායකයෝ පූජා කිරීමෙන් පසුත් ඒවා සංවිධානය කෙරෙති එය නොමැනවි පූජා කළ වස්තු සංවිධානය කළ යුත්තේ සංඝයා විසිනි 29 සාංගික දානයක් දිය යුතු හොඳ ක්‍රමය කෙසේද මෙකල සාංගික දාන දෙන පින්වත්හු දසනම පසුලොස්නම 29 ආදී වශයෙන් යම්කිසි භික්ෂූන් වහන්සේලා ගණනකට ආරාධනා කොට ඒ ආරාධනා කළ භික්ෂූන් වහන්සේලාට දෙන බලාපොරොත්තු වෙන්ම ඒ භික්ෂූන් වහන්සේලා ගණනටම දන් පිඟන් හා පරිස්කාරයන්ද සූදානම් කොට භික්ෂූන් වහන්සේලා පැමිණි කලෙහි ඒ භික්ෂූන් වහන්සේලා ඉදිරිපිට අර පිළියෙල කර දානය හා පරිස්කාරත් තබා ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දේම යන අපරිච්ඡින්නක මහා සංඝයාට දීමේදී කිය යුතු වාක්‍ය කියා පසුව පසුව ඒ භික්ෂූන් වහන්සේලාටම ඒ දානය දෙති දසනමකට දානයක් දෙන තැනැත්තා බලාපොරොත්තු වන්නේත් තම ආරාධනා කළ දසනමට දීමට නම් දානය පිළිල කර ඇත්තේත් දසනමටම නම් ඒ දෙන්නේත් ඒ දසනමටම නම් කටින් පමණක් මහා සංඝරත්නයට දීමේ වාක්‍ය කීමෙහි තේරුමක් තිබේද මෙය ගතානුගතිකව අවිචාරයෙන් කරන වැඩක් නොවේද සාංගික කිරීමය සංඝයාට දීමය සංඝයාට පූජා කිරීමේ යන වගන්ති තුනෙන්ම කියවෙන්නේ එකම කරුණකි ඒ බව බොහෝ බෞද්ධයෝ නොදනිති සාමාන්‍යයෙන් බෞද්ධයන් පූජා කිරීම ලෙස සලකන්නේ යම් කිසිවක් තමන්ගේ අතින්ගෙන භික්ෂූන් වහන්සේගේ අතෙහි තැබීමය ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දේම යන වාක්‍ය කීම දීමක් හෙවත් පූජා කිරීමක් ලෙස ඔවුහු නොසලකති එබැවින් ඒ වාක්‍ය කීමෙන් පසු ඔවුහු නැවත ඒ දාන වස්තු වෙන වෙනම පූජා කරති අර වාක්‍ය කියන අවස්ථාවේදී ඔවුන් සිතිනුත් ඒ වස්තුන් පූජා කළා නම් නැවත පූජාවක් කරන්න ඉදිරිපත් වන්නට කරුණක් නැත නැවත පූජා කිරීමට ඉදිරිපත් වීමෙන් තේරුම් ගන්නට තිබෙන්නේ භික්ෂූන් වහන්සේ කියවන නිසා අර වාක්‍ය කියනවා මිස
ඔවුන් පූජා කිරීමක් වශයෙන් ඒ වාක්‍ය නොකී බවය. දායකයා විසින් සිටිනුත් ඔහුගේ අයිතිය හැර සංඝයාට හිමි කිරීමේ අදහසකින් තොරව ඒ වාක්‍ය කීයේ නම් එයින් ඒ දාන වස්තුව සාංගික වන්නේ නොවේ. දැන් කරන පරිදි සාංගික වාක්‍ය කීමෙන් ඒ වස්තුන් සාංගික වෙනවාද නැතද යන බවද තේරුම් ගැනීම අපහසු කරුණකි. එබැවින් දැනට කරගෙන යන සාංගික දාන දීමේ ක්‍රමය අවුල් වැඩක් බව කිය යුතුය. එත්තකා මේ බිකු සංගතෝ උද්දිසතා තී දානං දේති අයං ජට්ටා සංගතා දක්කිනා යැයි දක්කිනා විභංග සූත්‍රයෙහි වදාරා ඇති පරිදි සංඝයාගෙන් මට මෙපමණ භික්‍ෂූන් වහන්සේලා ලැබෙන්නේ කියා සංඝ ස්ථවීරයන් වහන්සේ නමකට ආරාධනා කොට භික්‍ෂූන් වහන්සේලා ලබාගෙන ඒ පැමිණෙන භික්‍ෂූන් වහන්සේලාට දන් දුන්නාම සවන හයවන සාංගික දානය වෙයි. එසේ කරන කල්හි ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දේම කියා සාංගිකයක් කිරීමට උවමනා නැත. සංඝයා වෙනුවෙන් වැඩම කළේ ඒ භික්ෂූන් වහන්සේලාට යම් පමණ ආහාර පාන පරිෂ්කාර දුන්නා නම් ඒ සියල්ල සංඝයාට දුන්නා වන්නේය. පිළියෙල කළ දාන වස්තුන්ගෙන් යමක් ඉතිරි වූයේ නම් ඒවා සාංගික නොවන බැවින් අවුලක් නැතිවම ඒ දායකයන්ටම අයත්ය. ඒවායින් තමාට ප්‍රයෝජනයක් ගත හැකිය. දැන් දන් දෙන ක්‍රමයට සාංගික කොට බොහෝ ආහාර පාන විනාශ කරති. මෙසේ දන් දුන්නාම ඒ ආහාර පාන විනාශයද නොවේ. පුද්ගල විභාගයක් නැතිව සංඝයාගෙන් ලබාගෙන එක නමකට වුවද දෙන දානය සාංගික දානය වෙයි. තමාගේ ශක්ති ප්‍රමාණය අනුව මේ ක්‍රමයට දෙතුන් නමකට වුවද එක නමකට වුවද බොහෝ ගණනකට වුවද සාංගික දානය දිය හැකිය. මෙසේ දන් දීමේදී මහා සංඝරත්නයේ ප්‍රයෝජන පිණිස පුදන ඇඳ පුටු ආදී විශේෂ භාණ්ඩ ඇතනම් ඒවා පමණක් වාක්‍ය කියා සංඝ ගත කළ යුතුය. ඒවා සියලු සංඝයාට මිස ඒ පැමිණි භික්ෂූන් වහන්සේලාට අයත් නොවේ. මේ කිසි අවුලක් නැතිව සාංගික දානය දෙන ක්‍රමයය. පෞරාණික දන් දීමේ ක්‍රමයත් මෙයය. මෙකලත් බුරුම බෞද්ධයන් දන් දෙන්නේ මේ ක්‍රමයටය. අප රටට මේ ආහාර පාන වාක්‍යයක් කියා සාංගික කිරීමේ පුරුද්ද කවර කලෙක කෙසේ ඇති වූවක්ද දැයි නොදනිමු.